වින කටිනාවුන්ට සන්නිය හැදෙන්නට දාලාගියවුන්ට මරවුන ගැනෙන්නට ළඟළඟ එන චන්දේ ජයපිට ලබන්නට අත් පොලසමක් දෙමුනාමල් පිපෙන්නට යුද්ධය කරද්දී උතුරෙත් නැගෙනගිරේ ඔහු රැක්කාය අපි කාගෙත් දකුණු කරේ පළඳාමල් දමත් රණවිරුවන්ගේ කරේ අත් පොලසමක් දෙමු හයියෙන් දෙවැනි සැරේ. සම්භාවනීය අමුත්තනි, ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මගෙන් ළඟදී අහන එක මහත්තයෙක් ඇවිල්ලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මහින්ද රාජපක්ෂත් එක්ක මේ ගමනේ හිටියා, දැන් ඇති නේද? දැන් ඔබ වහන්සේලා වෙන පැත්තක් අල්ලගත්තොත් නරකද කියලා මයින් අහන. මං උන් දැට කිව්වා වාර්යපොළ සුමංගල හාමුදුරුවන්ගේ පරම්පරාවේ අපි ගොංගාලය ගොඩ බණ්ඩා දඹුලු විහාරයට ගෙනිල්ලා උටුණු පළඳපු කුඩාපොළ හාමුදුරුවන්ගේ පරම්පරාවේ අපි මේ රටේ දහස් ගාණක් මිනිස්සු තමන්ගේ ඇඳිවත නැතුව මේ මායින් ගම්මානවල දුක් විඳිනකොට තමන්ගේ දරුවෝ එකිනෙකා මිනි පෙට්ටි වලින් ගම්වලට එනකොට මේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස මිනිස්සු මරණකොට ජීවිත දාණය දුන්න මහින්ද රාජපක්ෂව දාල යන්නේ නෑ අපි කියන එක උන්දට මම කියලා දුන්නා. අපි එහෙම කරන්නේ නෑ. අපි මේ රටට ආදරෙයි, මේ ජාතියට ආදරෙයි, මේ ආගමට අපි ආදරෙයි. එහෙමනම් අපිට හිතගන්න පුළුවන් එකම තැන පොහොට්ටුව ළඟ පමණයි කියන එක මතක තියාගන්න. වෙන තැන්වල අපිට හිටගන්න බෑ. හිටගන්න බැරි හේතු තියෙනවා. උන් අපිට විශ්වාස නැහැ. උන් අපිට රට රකීද, ජාතිය රකීද, ආගම රකීද කියලා අපිට විශ්වාසයක් නැති නිසා සහෝදරයා සහෝදරිය, ඒක නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් එදා හිටපු රජවරු මේ භූමිය රැක්කේ ජීවිත පරිත්‍යාගයෙන්. මේ අනුරාධපුර රාජධානියේ යට වෙලා තියෙන ඉතිහාසය ගොඩගත්තොත් අපිට කියයි මේ අනුරාධපුර කොච්චරනම් රජවරු රජකම් කළ තියෙනවද, කොච්චර විහාර විහාර හදලා තියෙනවද, මේ ජාතියට මොන තරම් සේවයක් කළ තියෙනවද කියලා. ඒ දුටු ගැමුණු මහරජතුමා, වලගම්බා මහරජතුමා වැනි ශ්‍රේෂ්ඨ නරපතියෝ ඒකාලෝක කළ භූමිය මේක. ඒ භූමියේ ඉඳපු මිනිස්සු බයෙන් හිටියා කොටියට. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බය නැතුව කොටියට මූණ දීලා මේ රට බේරගත්තයි කියන කාරණාව අපි දන්න කාරණාව. ඒකත් අමතක කරනවා අපේ ගොයියෝ. දැන් කියනවා රනිල් ගාවට යන්නලු. දැන් මේ අරගලයේ හැදුවේ කවුද? අපිද? අරගලයේ හැදුවේ කවුද? අරගලයේ කූඩාරම් 17ක් කාගෙද කියලා හොයලා බලපල්ලා. කූඩාරම් 17ක් කාගෙද කියලා හොයලා බලපල්ලා. අපිත් කූඩාරමක් දාලා හිටියා නිරීක්ෂණය කරන්න, මුම් මොනවද කරන්නේ කියලා. අද උන් එක්ක හිටපු එවුන් කොහෙද සේවය කරන්නේ කියලා බලපල්ලා. උන් සේරම ඉන්නේ ජනාධිපති කාර්යාලයේ. අරගලේ හැදුවේ උන්, අරගලේ නිර්මාණය කළේ උන්, ගෝඨාභය රාජපක්ෂ එළෙව්වේ උන්. ඒක නිසා උන් කියනවා දැන් අපිට එකතු වෙන්නලු. උන් හදපු අරගලයට අපි මූණ දුන්නා. ඒ අරගලේ නිසා රට ආපස්සට ගියා. රටේ මිනිමරුන් සුද්ධ වුණා. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය,
අපිට මේ රට නැවත බාර දෙනව නම් බාර දෙන්න ඕන. මේ රට රකින්න පුළුවන්, ජාතිය රකින්න පුළුවන්, ආගම රකින්න පුළුවන් නායකයෙකුට ඒ තරුණ නායකත්වය තමයි නාමල් රාජපක්ෂ කියලා කියන්නේ. දැන් කට්ටිය කියන යකෝ අපි අරගලෙන් බේරගත්ත රනිල්, ඒක නිසා එයාත් එක්ක එකතු වෙන්නලු. වැස්ස වහිනකොට අකුණු කොට කොට ගේ ඇතුලේ තියෙන යකඩ කෑලි එළියට දානවා. වැස්ස පෑවුවම යකඩ කෑලි බදාගෙන නිදාගන්නද අපි? දැන් අපෙන් ගොයියෝ ටිකක් ගියා. මං හිතන්නේ උන්දලාට සලකයි කියලා. මොකද එහෙම ලකයක් තියෙන උන් එතන එකෙක්වත් දැක්කේ නෑ මං. රනිල් මහත්තයා එහෙම අයට සලකන්නේ නෑ. මේ තිස්ස වගේ ගියානම් සලකයි. තිස්ස වගේ ගියානම් සලකයි. පෙනුමට ඉන්නවනේ. කොච්චර වුණත්. හැබැයි මේ ගිය ගොයියෝ අමතක කරලා තියෙන ආත්මගරුත්වය, ඒ වෙනුවට උන් තෝරගත්ත සල්ලි, ඒ වෙනුවට තෝරගත්ත බාර් පර්මිට්, ඒ වෙනුවට ආත්මලාභයේ පමණක් තෝරගත්තා. රටේ මිනිස්සු අමතක කළා, කතිරේ ගහපු මිනිස්සුන් අමතක කළා, මේ රට වෙනුවෙන් කතිරේ ගහපු මිනිස්සුන් අමතක කළා. මේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳා, මේ රටේ මිනිස්සු යුද්ධයකින් බට කෑවා, මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වුණා. මේ රටේ රණවිරුවන්ට අරගලේ කාලේ මොකද්ද කිව්වේ? අට පාස් නැති මෝඩයෝ කියලා කිව්වා. අට පාස් නැති මෝඩයෝ කියලා නිග්‍රහ කළා මේ රට ආරක්ෂා කරපු රණවිරුවන්ට. ආදරණීය අම්මේ තාත්තේ, මගේ උපන්දිනේට මම යන්නේ රණවිරු සෙවණට දානයක් දෙන්න. දවසක් මං දානයක් දෙන්න ගිහිල්ලා රණවිරු සෙවණට, මම දාන ඉවරලා තෑගි දීගෙන එනවා. එනකොට එක දරුවෙකිට එක අතක් නෑ, ඇස් දෙක අන්ධයි. මම ගිහිල්ලා යාගේ අතින් සරමක් තිව්වා තෑග්ගක් හැටියට. මයින් අහනවා, හාමුදුරනේ මොකද්ද මේ? මං කිව්වා, පුතේ මේ සරමක් ඔයාට. හාමුදුරනේ මට මේ තෑගි එපා, පුළුවන් නම් මට උදව්වක් කරන්න. මං ඇහුවා, මොකද්ද පුතේ මං කරන්න ඕන උදව්ව? හාමුදුරනේ මට හිටිය මල්ලි විතරයි, මගේ මල්ලි යුද්ධෙට ගිහිල්ලා මැරුණා, මගේ තාත්තා ගහකින් වැටලා මැරුණා, මට ඉන්නේ මගේ අම්මා විතරයි. අම්මා වේවෙනකොට ලෙඩ ඇඳේ හුස්ම අදිමින් ඉන්නවා මැරෙන්න. හාමුදුරුවනේ පුළුවන් නම් මට ඇස් දෙක දෙන්න, මගේ අම්මා මැරෙන්න කලින් මට බලන්න ඕන කියලා කිව්වා. ඔබට පුළුවන් ද ඇස් දෙක දෙන්න අහිංසක ආදරණීය රණවිරුවට? එහෙ ඌ රණවිරුවන්ට කිව්වා අට පාස් නැති එවුන් කියලා. ඔන්න මුන්ගේ අරගලය, ඔන්න මුන්ගේ අරගලය මතක තියාගන්න. රණවිරු එහෙමයි කළේ. දවසක් මං ගියා රණවිරුවන්ගේ පාංශුකූලයට. ගියාම පෙට්ටිය ළඟ පුංචි දුවෙක් කඳාඳා ඉන්නවා. මම අතින් අල්ලලා ළඟට ගත්තා. අතේ තියනවා ලියුමක්. මම මේ ලියුම දිග හැරලා බැලුවා. මේ පුංචි එක ලියුමක් කියලා තියෙන තාත්තට. තාත්තා මගේ උපන්දිනයට එනකොට පිටකොටුවෙන් බෝනික් එක අරන් එන්න කියලා. මේ ආදරණීය පුංචි දුවට තාත්තා පොරොන්දු වෙනවා බෝනික් එක අරන් එනවා කියලා. හැබැයි උපන්දිනයේ දවසේ තාත්තා ආවේ පෙට්ටියෙන්. ඒක නිසා එහෙම රණවිරෝ රැක්ක භූමිය මේක. එහෙම ජාතික අභිමාණයෙන් රැක්ක භූමිය මේක. ඒක නිසා මේක වනසන්න තමයි කාටත් ඕන. රනිල් වික්‍රමසිංහ උන්නේලා මේ රටේ අරගලේ ඇති කළා. අරගලේ ඇති කළා විතරක් නෙවෙයි, අරගලේ ඇතුලින් බලය අත්පත් කරගත්තා. බිත්තියට හේත්ති කළා, පිය දික් කළා. කියනවා මෙන්න මේක කරපන් කිව්වාම අවසානේ කරන්න දෙයක් නැති තැන රනිල් වික්‍රමසිංහ බලයට ආවා. හැබැයි මතක තියාගන්න, මම මෙහෙම දෙයක් දැකලම නැහැ. උම්ම හදලා, උම්ම ගහලා, උම්ම තෙල් ගාලා අත ගන්නකොට කොහොමද ආසයි නේද? එහෙම පොඩක් ගහලා ඕගොල්ලොම තෙල් ගාලා අත ගන්න ආසයි. මාර විදියට අපේ කට්ටියට ආසයි හිතිලා තියෙන්නේ. ඇයි මේ? මේගොල්ලෝ අරගලේ හැදුවා, මේගොල්ලෝ අරගලේ හදලා ඒ තුලින් අපිව පාගලා දැම්මා.
අදමොකද වෙලා තියෙන්නේ? අපේ ගොයියෝ ගිහිල්ලා පාවල දෙනවා. මතක තියාගන්න, පාවල දෙනන්න මේ භූමියේ හැමදාම පාවලදීන් සිද්ධ වුණා. ඉතිහාසයේ වෙල්ලස්ස සටනේ පාවල දුන්නා. වෙල්ලස්ස සටන අපි දිනන්න තියෙච්ච සටනක්. මේ ආසියාවේ සුද්දට යට නොවි හිටපු එකම රට තායිලන්තේ පමණයි. අපිට තුබුඩ වෙල්ලස්සේදී සුද්දට උණගෙනෙන්න යමක් කරන්න. හැබැයි ඒක පාවල දුන්න නැත්නම් අපි අද සුද්දට යටත් නොවුණු ජාතියක් වෙනවා. ඒක පාවල දුන්නා. වෙල්ලස්ස සටන මෙහෙම සඳහන් වෙනවා. අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න, අපිට හයිය තිබුණ යාළු සුදුතුවක් බිම නවන්න, ගිය පොණුව නායිත් බෑ ඇතුන් ලවාවත් නදින්න, අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න. මුන්ට තේරෙන්නේ නැහැ ඒක නිසා පාවලදීන් කොච්චරවත් මොන කෙනෙහිලිකම් කළත් නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා කරන සටන අපි ආරම්භ කළායි කියන එක මතක තියාගන්න ඕන. දැන් ඉන්නේ උන්ට කියලා වැඩකුත් නැහැ. දැන් මහින්ද රාජපක්ෂ තමයි හැම එකටම අල්ලගන්නේ. යකෝ ළමයි නැත්තම් ගෑනුන්ට ඒකටත් මහින්ද රාජපක්ෂ. කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි ඒකටත් මහින්ද රාජපක්ෂ පාලි. මහින්ද රාජපක්ෂ තමයි හැම දෙයකටම පලි. ඇයි මහින්ද රාජපක්ෂ කියන්නේ හදවතේ නායකයා නිසා, උන්ට ඉවසගෙන ඉන්න බැරි නිසා තමයි එහෙම කියන්නේ. වෙන කාටවත් මොකුත් කියන්නේ නැහැ. මට පුංචි කතාවක් මතක් වුණා. ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කෙනෙක් දවසක් සෙරප්පු දෙකක් අරගෙන, රබර් සෙරප්පු දෙකක් අරගෙන ඇවිල්ලා දාගෙන ඇවිල්ලා ලොකු හාමුදුරුවන්ට පෙන්නනවලු. නායක හාමුදුරුවෝ මම රබර් සෙරප්පු දෙකක් ගත්තා. උන්නාන්සේ ඕවා මේ ඇස් වලට හොඳ නැහැ නේ කිව්වලු. ඒක තමයි මම මේ කකුල් වලට දාන්නේ කිව්වලු. එහෙව් බඩු ඉන්නේ දැන් ඉතින්. ඒක නිසා මම Facebook එකේ වීරයෝ. එදා යුද්ධ කරන වෙලාවේ, මේ යුද්ධ වෙලාවේ සටනට ගිය අපේ අහිංසක ආදරණීය අම්මගේ තාත්තගේ දරුවෝ ඔවුන්ගිල රැක්ක භූමියෙන් ඉඳගෙන රැට දෙබරන් දැස්සේ කොට්ටයක් ගහගෙන Facebook එකේ කොටනවා වරෙල්ල සටනට කියලා. ඊට පස්සේ ඌට මුත්‍රාබර හැදුනම අම්මට කතා කරනවා, අම්මේ කුප්පිලාම්පේ අර වරෙන්ක එළියට පොඩ්ඩක් ගිහින් ගන්න. ඔන්න වීරයෝ. මුන් තමයි මේ වීරයෝ. ඒක නිසා වීරයෝ හදන්න පුළුවන්ද බැරිද කියන එක අපි තීන්දුව කරන්න ඕන. මේ රටේ ඉදිරි අනාගතය තීන්දුව වෙන්න ඕන. හොඳ හයිය තියෙන මිනිස්සුන්ගෙන් අපි අහලා තියෙනවා, සිරිපාදේ වන්දවන්න හිස ඔඩියල් තියලා සිරිමාබෝ ස්වාමිනී මට පිරිමි පුතෙක් ඕන. ඒක නිසා මතක තියාගන්න, පිරිමි කියන්නේ පිරිමින්ට. ඒක නිසා මේන ඡන්දෙදී බය නැතුව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් නාම රාජපක්ෂ කියන ශක්තිවන්ත මුඳම තරුණයාට කියන එක මතක තියාගන්න කියලා ඉල්ලා සිටමින්. තව කතෙකෝ ඉන්න නිසා, වෙලාව යන නිසා සියලු දෙනාටම මේ සටනේදී අපි මේ පැත්ත ගත්තේ නැහැ. අපිට එක එක කතා කියන්න ගත්තා. මම හිටියා මම මේ රටයි ජාතියයි ආගමයි තෝරගෙන සද්ද නැතු ඉන්න ඔය කියලා තමයි හිටියේ. හැබැයි කියන්න ගත්ත රාජපක්ෂනිකාය මුන්. අපි මොනවා බණක් කිව්වත් මුන් යටින් දානෝ රාජපක්ෂනිකාය. යකෝ රාජපක්ෂනිකාය කියලා. එතකොට රනිල් පස්සේ යන්නේ රනිල් නිකායද? එතකොට අනුර පස්සේ යන්නේ උන් බාප්පා හරි පුංචි අම්මා හරි නිකායද? නෑනේ. ඇයි එහෙම වෙන්නේ? ඒක නිසා දැන් බලන්නකෝ අරගලේ වෙලාවේ, අරගෙන වෙලාවේ හැම අවසානයේදී කොයරි මොට්ටේ මේක අතට ගන්න හිටියේ. ඒක නිසා මොන නිකායේ මොන අනම්මනම් කතන්දර කිව්වත් මීට පස්සේ මා පෙනී සිටින්නේ පොට්ටුව නැමති පක්ෂයත් එක්ක දිනවන සටනේ කියන එක මතක් කරමින්, ඒ සඳහා ඔබට යෝධ බල යෝධ හයිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නියඳනවා. තෙරුවන් සරණයි.